Magic යෂ්ටිය. මහා වනාන්තරයේ මැදට පවා දැන් ක්‍රමක්‍රමයෙන් නවීන තාක්ෂණය කිට්ටු වෙනවා. සමහර TV channel අනුකරණය කරන්න පවා සත්තු පුරුදු වෙනවා. අපේ සරා බිමුරෙක්ව උතලා බෝලිං සෙල්ලම් කරන්න වගේ හදන්නේ. Hari denna gele. Lallanu venunane. Kangge. නාසිගුණාගේ මැජික් කැට්ටිය කුඩු පට්ටක් නේද? ඔයාට පුළුවන්ද මට මේකෙන් මැජික් කැට්ටියක් හදලා දෙන්න? සෝරි. දැන් බඩ පිරිලා රෑට හදමුද? කොහොමද වැඩේ? මේක හරියට නකුටු ගැහිච්ච බල්ලෙක් තැම්බුවා වගේ. මේකෙන් පොඩ්ඩක් දැම්මනම් හරියට බහන. ඒක එක්ස්පයර් වෙලා විසි කරමු. හටලා මේතකොට කොහෙද මන් තිබ්බෙ මගේ මැජික් කැට්ටිය? ඔයදී හරිදෙන් ඕන්දීන් ඒසයිස කල්ලුකුල මෙර කල්ලුකුල චලින් චලින් චටිනවා. කකුල් දෙකින් ඇවිදලා කකුල් හතරක් ලැබුණාම මොකද්ද වගේ? ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. මොකද්ද දැන් මේකට කරන්නේ? මං නැතුවා වනමලිය මම ප්‍රශ්නයක් අහන්නද ඔයාගේ? ඔයා මොකද කරන්නේ ඔයාගේ තාත්තගේ මැජික් යෂ්ටිය කාගේ හරි අතින් කැඩුනොත් එහෙම? අපෝ එහෙම දෙයක් නෑ, එහෙම දෙයක් නෑ. මම මේ නිකමට ඔයාට හිතන්න කියලා විතරයි කිව්වේ. මට කියන්න දේවසාපයක් ඇති වුණොත් කැලේ විනාශ වෙන්නේ කොහොමද කියලා? භූමිකම්පාවකින් සුළි සුළඟකින් ආණ්ඩුව කැලෑ ඇලි කරන්න අවසර දීලා පණතක් ගෙනල්ලා. ඒ තරම් ගණන් ගන්නපා. දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන සරා? ඇත්තටම කිව්වොත් මං ආවේ වගේ පොඩි උදව්වක් ඉල්ලගන්න.
හොඳයි ඉතින් කියන්නකෝ මොන වගේ වැඩක්ද ඒක? මේ කැලේ විනාශ වෙන එක නවත්ත ගන්න ඕනේ. මට මතකයි මං විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ওই වගේ වැඩ අනන්තවත් කරලා තියෙනවා. ඔයාලට කියන්න මං ඒක මතකද ඔයගොල්ලෝ කිව්වා මේ කැලේ ඒකාකාරී බවෙන් මිදෙන්න ඕනේ කියලා. මං කිව්වද? කවුද කිව්වේ? හරි. අතිශකෝප භෝගී වාහනය. යමුද? හොඳ ට්‍රිප් එක. ඒත් අපි යන්නේ කොහටද? යන්න ඕනේ ඈතම තැනකට. යක්කු ඇවිල්ලා අපිව කන්න කලින් අම්මෝ. මං කිව්වේ කැලේ ජීවිතේ ඒකාකාරී. ඒත් අපි එකෙන් මිදෙන්න නම් කරන්න ඕනේ දේ තමයි රයිට්. ට්‍රිප්. එතකොට කැලේ අනිත් සත්තුන් ඔබලා ගන්න කවුද? ඒ ගැන ඔයා වද වෙන්න ඕනේ. වන්නේ සරා. ඔයා බොන්නේ කූල්ද හොද්ද? වරංගන්න අපිත් එක්ක කම්මුණ ඉනෝ වෙන. බයිල නැත්තං එක්ක කියන්න පොළුවේ ඉන්නගෙනම. සරා මේකේ එන්ජින් එකක් නෑනේ. මම දන්නවා. මම රික්ෂු කාරේ. මම රික්ෂු කාරේ. කොල්ලොමද බාතුම කරයන්ද උනේ. කවුද සන්නේ සදාගෙන ආවේ? ඔය වයස කට්ටිය ට්‍රිප් එකක් ගාපුවම ඔහොම තමයි. මොකද කිව්වේ? ඔයාටත් මේ වගේ අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වයසක මිනිස්සුන්ට මේ අවස්ථාව ඉදිරියට කරගෙන දුන්න නැත්නම් නහයක් තියගෙන යන්නේ කොහමද? මං අපිටට කිව්වොයි ජරාව කන්න ඉපන් කියලා. බැරි බර කරේ තියන් දෙපයට වහරු වරන් මගේ බඩ කන්න පුරවනවා. රැසී පද කියමින් සීතලයට ගැහිමින් අපුතලි කන්ද නගිනවා. හරි කොම්මැලි. මගේ ටික බඩු රිදෙනවා. සත පහක්වත් නෑනේ කටේ දාගන්න. අනා මොකද ගෙදර බ්‍රේක් ගැහුවේ? පාරමැක්ටි පලිගන්න යකෙක්. යකෙක්? මම බය නෑ යකෝ. පොඩ කොහොමයි? අපේ ඉස්සරහට මොන යකෙක් ආවත් ඕක තමයි වෙන්නේ. බාගයක් කැඩුනෝ. දැන් ඉතින් මේ ට්‍රිප් එක මෙතනින් එහාට ඉවරයි. මොකේ යන්නද? දැන් කොහොමද අර ට්‍රිප් එක කියන්නේ? කිසි ප්‍රශ්නයක් නෑ. කැබ් සර්විස් එකක් එන්න ගමු. ආව් ඩ්‍රයිවර් එක් මිනිත් අපිය ටවුමට එක්කන් යනවා. එක සිදුල බස් එක වගේ යනකොට හිටවත් වෙයි. සරා මන් දැන් ඔයාට හොඳ ට්‍රිප් එකක් යන්න ඕන තමයි. ඒ වුණාට මිනිහට හොඳ නැද්ද ගෙදර ගියාම? ඕ මට ගෙදර යන්න ඕනේ. ඕක සුළු දෙයක් නේ. කැලේට පොඩ්ඩක් දුවලා නම් දෝනි. ගමනක් යන්න ගියොත් ඕම්මම. ශීරමල ස්වාහගෙන එන්න. මං ඔයාලව පුදුම කරන්නයි යන්නේ. ඔය ගියත් කමන්නේ වතුර දින බාත්රූම් එකක් තියෙනවනම්. ඕන්නේ. පුදුමිනුත් පුදුමයි. ගෙදර ආවද? අපිට කින්නන්න. එන්න. මං කියනකම් කිසිම කෙනෙක් කිසිම දෙයකට අතවත් තියන්න එපා. තේරුණානේ? කිසිම දෙයකට අත තියන්න බෑ. ඒ වුණාට මට තවත් ඉන්න බෑ මට හරි බලගිනි. නැතුව යන්න දෙන්න බෑ. හරිද? සාරා මොකටද අපි මෙහෙට ගෙනාවේ? අපිව ආයිමත් ගිහලා කැලේට අරලා වන්න.
තියෙනම මගේ වැරැද්දෙන් උනේ. ඔව් ඔව් ඔව්. මගේ අතින් නාසි කුරාගේ මැජික් කැස්ටි කැඩුනා. දැන් ඉතින් ඒක සාපයක් වෙලා කැලේ දෙයියෝ කෝප වෙලා යක්කු කැලේ කයි. ඕක මම මේ වනමගියට පොඩි කාරේ සෙල්ලම් කරන් දාදපු එකද? මොනවා? ยากกูไก่อยากอยู่นะ